Ready? Here we go. Ready. සත්‍ය වශයෙන්ම බැලුවොත් ඔක්තෝබර් 26 ඉඳලා මේ දක්වා සිදු වුණු ක්‍රියාදාමය තුළ අපේ තර්කය වෙලා තිබෙන්නේ ඒ සියලුම දේවල් සිදු වෙලා තිබෙන්නේ ව්‍යවස්ථා විරෝධී නිත්‍යානුකූල නොවන ආකාරයෙන්. කොටින්ම කියනවා නම් කැලෑ නීතියට අනුවයි ඒ සියලුම ක්‍රියාකාරකම් සිදු වෙන්නේ. දවසින් දවස මොහොතින් මොහොත තප්පරෙන් තප්පරේ ඒ සිදුවෙන දේ දිහා බැලුවහම අපිට පේනවා නීතිය යුක්තිය සාධාරණත්වය මේ වෙන විට ජයග්‍රහණය කරමින් පවතිනවා. මට ලොකු විශ්වාසයක් තිබෙනවා මේ රටේ ජනතා පරමාධිපත්‍යය සුරකින ආකාරයට ව්‍යවස්ථාව සුරක්ෂා වෙන ආකාරයට ඒ වගේම උත්තරීතර නීතිය රැකෙන ආකාරයට මේ සියලු දේවල් සිදු වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මම පැහැදිලිව කියන්නට කැමතියි ඔක්තෝබර් 26 වෙනිදා ඉඳලා ඊයේ දවසේ අභිහාචනාධිකරණයේ තීන්දුව දෙන අවස්ථාව දක්වා මේ රටේ ක්‍රියාත්මක වුණේ නිල නොවන ආණ්ඩුවක්, නිත්‍යානුකූල නොවන ආණ්ඩුවක්, ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුවක්. ඒ නිසා දැන්වත් මම ඉල්ලා සිටිනවා බලහත්කාරයෙන් තනි දැඩි මතයක් තුල ඉඳමින් මම මේ තනතුරේ ඉන්න ඕන, අපි තමයි රජවරු, ව්‍යවස්ථාව කුමක් වුවත් කමක් නැහැ, නීතිය කුමක් වුවත් කමක් නැහැ, අපි ව්‍යවස්ථාව කෑලි කෑලි වල తీරලා කුණු බක්කියට වීසි කරලා අපිට ඕන ඕන විදිහට අපි රජ වෙනවයි කියන මතේ අත්හැරලා දැන්වත් රටේ උත්තරීතර නීතියක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සවන් දීලා යටහත් පහත්ව ගරු කරලා නිවැරදි තීන්දුවක් අරගෙන විශේෂයෙන්ම අපේ ප්‍රතිපක්ෂ කණ්ඩායම් වලට ඒ නිවැරදි මතයට එන්නට ධෛර්යය, ශක්තිය, වාසනාව සහ බුද්ධිය ඥාණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජනාධිපතිතුමා දිගින් දිගටම කියනවා මේ රනිල් වික්‍රමසිංහ මහතා පදින් නැහැ මම කරන්නේ නැහැ කියලා. එක් කෙනෙක් එක වෙලාවක ගහනවා ලේසි. ඔබතුමා අහන්නේ. ඔව්. දිගින් දිගටම කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට අගමැතිකම දෙන්නේ නැහැ කියලා. එතකොට ඔබතුමාලා ඊළඟ පියවර වශයෙන් ඔබතුමාට පුළුවන් නේ බාරගන්න. දැන් මෙතන ප්‍රශ්නයක් වෙලා තිබෙන්නේ තුන්වෙනි අගමැතිවරේ පත් කිරීම නෙවෙයි. අපි ඉන්නවා නිත්‍යානුකූල අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයා. එතකොට මෙතෙක් කල හිටියෙත් නිත්‍යානුකූල නොවන අගමැතිවරේ. දැන් ඊයේ අභියාචනාධිකරණ තීන්දුව ඔබ සියලු දෙනාම දන්න. ඉතින් මෙතන අවශ්‍යතාවය තියෙන්නේ මේ තුන්වෙනි අගමැතිවරයෙකුත් පත් කරගෙන මේ තවදුරටත් මේ නාඩගම් නටන එක නෙමෙයි. අද මේ සිදුවෙලා තිබෙන තත්ත්වය තුළ මේ රටේ ජීවත්වන පුරවැසියන් 120,000කට අධික ප්‍රමාණයක බලන්න සිදු වෙලා තියෙන හානිය, විදේශාධාර නතර කර, ණය ආධාර නතර කර, කර්මාන්ත බිහිවන්නේ නැහැ. ආයෝජකයෝ අපේ රට අතහැරලා පිට රටවලට යනවා රැකියා බිහි කරන්න.
මේ රටේ තරුණ පරපුරේ විරකියා පොලිම එන්නෙන්න දිග්ගහෙන. දුප්පත් මිනිස්සයගේ ප්‍රශ්නවලට විසඳුම් නැහැ. ගොවියට, දීවරයට, කම්කරුවට, රාජ්‍ය සේවකයට, මධ්‍යම පාන්තිකයට, සුළුහා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරික ශේෂ්ත්‍රයට, මේ නිහඬ බහුතරය, මේ රටේ පුංචි මිනිස්සයට මේ සිදුවලා තිබෙන හානිය දිහා බලන්න. මොකක් නිසාද? තනි මතයක් දැරීම නිසා. මේ අපි තමයි ඔක්කොම දන්නේ. අපි තමයි ව්‍යවස්ථාව, අපි තමයි රටේ නීතිය, අපිට තමයි බලය තියෙන්නේ, අපිට තමයි තනතුරු තියෙන්නේ, අපිට තමයි තාන්නමාන්න තියෙන්නේ. මේ තනි මතයට මුළු රටම යටත් කරගෙන. මුළු රටම යටත් කරගෙන. දැන් වෙලාව එළඹිලා තිබෙනවා. අපේ ප්‍රතිපක්ෂ කණ්ඩායම බල තණ්හාව අත්හැරලා, බල උන්මාදය අත්හැරලා පොඩ්ඩක් හිතන්නට ඕන. අපිට ලැබෙන සුර සැප සම්පත් බලය වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ ගැන නෙවෙයි. මේ දේශපාලඥයෝ කියන්නේ తాවකාලික බහරකරුවන්. මේ తాවකාලික බහරකරුවන් හිතන්නට ඕන රටට අත්පත් වෙන ඉරණම ගැන. කවුද එහෙම හිතන්නේ? කවුද පොදු ජනතාව ගැන හිතන්නේ? ගෙවල් හදන එක ඇන හිටිලා, ඉඩම් බෙදන එක ඇන හිටිලා. ඉතින් ඉඩම් බෙදන්නේ, ගෙවල් හැදෙන්නේ පාලකයන්ට නොවන නිසා පාලකයන්ට ඒ කරුණු කාරණා අවදගන්න බලන්නෙම තමන්ගේ බඩ ගෝස්තරේ වඩා ගන්න. දැන් මේ මෙච්චර මහා ලොකු සටනක් කරන්නේ රටේ උත්තරීතර නීතිය සුරක්ෂා කරන්න නෙවෙයි, රටේ ව්‍යවස්ථාව රකගන්න නෙවෙයි, තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රයන් සාක්ෂාත් කරගන්න. දැන්වත් මේ නාඩගම නතර වෙන්නට ඕන. දැන්වත් මේ විහිළුව නතර කරන්නට ඕන. අපේ ඇතේ බහුතරය තියෙනවා. ඒ නිසා රටේ අධිකරු ජනාධිපතිතුමා ඒ ආණ්ඩුව නිර්මාණය කිරීමේ වගකීම අපිට බාර දෙන්න. එතකොට අපිට පුළුවන් 26 වෙනිදාට පෙර තිබුණු ආණ්ඩුව ස්ථාපනය කරන්න. ඒ නිසා අවනීතියෙන් අශිෂ්ටන්දමට ඉවත් කරපු අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පැත්තකට වීසි කරලා අපිට බෑනේ අලුතෙන් පුද්ගලයෝ පත් කරන්න. ඒ වන්ට අධිකරණ තියෙන නොපිළිගන්නා බව තමයි එයාලා පවසන්නේ. අද උදේත් ගම්සපාඳු අන්තිවරයා ප්‍රකාශ කරා අධිකරණ ගොම පිළිගන්නේ නැහැ කියලා. ඔය අධිකරණ තීන්දු తీරන නොපිළිගන්නා අය මං හිතන්නේ කැලෑ නීතිය ක්‍රියාත්මක කරන කණ්ඩායම්. පාර්ලිමේන්තුවේ ඡන්ද දෙනවා වෙනුවට මිරිස්කුඩු ප්‍රහාර එල්ල කරන අය. සුද්ධ වූ බයිබලෙන් අනිකුත් මන්ත්‍රීවරුන්ට පහර දෙන අය. රටේ ජාතික සම්පත්, පාර්ලිමේන්තුවේ පොදු දේපල පොදු සම්පත් විනාශ කරන අය. ඒ කණ්ඩායම තමයි අවනීතියට මුල් තැන දීලා උසාවි තීන්දු පිළි අරගන්නේ නැතුව මං හිතන්නේ ඒගොල්ලෝ හිතන් ඉන්නේ ඒගොල්ලෝ උසාවිය කියලා. ඒ කියන්නේ ඒ අය මේ රටේ උත්තරීතර අධිකරණය පිළිගන්නේ නැහැ. නමුත් ඒ අයගේ හිතුමතේට තීන්දු తీරන ලබා දෙන කැංගරු උසාවි නිර්මාණය කරලා මේ රට ඉතාමත්ම අභාග්‍ය සම්පන්න තත්ත්වයකට ඇද දමන්නටයි මේ කණ්ඩායම කටයුතු කරන්නේ. ඒක බොහොම කනගාටුදායක, ඛේදනීය, සෝචනීය තත්ත්වයක්. මම පැහැදිලිවම කියනවා. එතකොට එහෙනම් අපේ රටේ තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයද? එහෙම නැත්නම් අත්රෝමතික ඒකාධිපති ක්‍රමයද? හරිද?